තවත් දිස්ත්‍රික්ක කිහිපයකම තැපැල් ඡන්ද ප්‍රතිඵලයන් අපට මේ වන විට ලැබී තිබෙනවා. ඒ පුත්තලම් දිස්ත්‍රික්කයේ වන්නි දිස්ත්‍රික්කයේ සහ දිගමඩල දිස්ත්‍රික්කයේ. ඉතින් පුත්තලම් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ජයග්‍රහණය කරන්නේ අනුර කුමාර දිසානායකයි. ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය 5788ක්. තියුණු තරගයකින් අනතුරුව සජිත් ප්‍රේමදාස ඡන්ද 5398ක් ලබා ගනිමින් දෙවන තැනට පත් වෙනවා. රනිල් වික්‍රමසිංහ ඡන්ද 2647යි. නාමල් රාජපක්ෂ ඡන්ද 312යි. ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය තහවුරු කර ගැනීමට අනුර කුමාර දිසානායක සමත් වෙනවා. ඉන් අනතුරුව අපට ලැබී තිබෙනවා වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය තහවුරු කර ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වන අතර ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය 6720ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 3681ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. අනුර කුමාර දිසානායක ඡන්ද 1261ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව වන්නි දිස්ත්‍රික්කයේ ජය රනිල් වික්‍රමසිංහ තහවුරු කරගෙන තිබෙනවා. ඉන් අනතුරුව අපට ලැබී තිබෙනවා දිගමඩල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් දිගමඩල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීමට සජිත් ප්‍රේමදාස සමත්ව තිබෙනවා. ඒ ඡන්ද 13464ක් ලබා ගනිමින් දෙවැනි තැනට පත්වන්නේ ආනුර කුමාර දිසානායකයි. ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය 7081ක්. රනිල් වික්‍රමසිංහ තුන්වැනි ස්ථානයට පත් වන අතර ඡන්ද 4338ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. නමල් රාජපක්ෂ ඡන්ද 989ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව දිගමඩල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය සජිත් ප්‍රේමදාස තහවුරු කර ගැනීමට සමත්ව තිබෙනවා. ඉතින් අපහාට ලැබෙන තැපැල් ඡන්ද ප්‍රතිඵල, ඒ වගේම අනෙකුත් සියලුම ප්‍රතිඵල ඔබ වෙත එක්මනින්ම එසැනින් රැගෙන යෑමට අප බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න ඔබට සුබ දවසක්.